ශනිදා සාදය සති 50ක් අපි අපේ අසන්නම් ගාවට ගෙනල්ලා තියෙනවා. සති 50ක් කියන්නේ ජීවිතේ ලොකු කාලයක්. ඉතින් සති 50ක් ශනිදා සාදය ගෙනෙන්නට ලැබීම පිළිබඳව අපි ඉතාම නිහතමානී ලෙස සතුටු වෙනවා. මට කියන්න ඕනේ ඊට වැදගත්ම කාරණේ තමයි ශනිදා සාදය මේ තරම් දුරක් ගෙනෙන්නට හැකිවන්නේ නැහැ. මා සමග එකතු වෙච්ච උදේ ගෝවින්නත් තේජා කටුගම්පලත් නොසිටින්නට. ඔවුන් දෙදෙනා තමයි මේ ශනිදා සාදයේ පිටිපස්සේ ඉන්න ගාමක බලවේගය. ඉතින් ශනිදා සාදය ගැනම අපි යමක් කර තිබෙන බව අපටම දැනෙන නිසා ඇතෙම ජගත ඒකම විශේෂයෙන් අපි මේ පිටිපස්සේ ඉන්නවා තමයි අපි එකට කාලයක් යොදවනවා තමයි. නමුත් අපේ මේ වැඩසටහන රස විඳින ඔබ නැත්නම් ඔබගේ ධෛර්යය ඔබගේ අපිට දක්වන ප්‍රතිචාරය නැත්නම් මම හිතන්නේ අපිට මේ ඔබ වෙනුවෙන් කරන දේ කරන්න අපහසු. ඒ නිසා විශේෂයෙන් මම මේ අපිට අපි මේ වැඩසටහන 50ක් දක්වා ගෙනාපු ගමන මම ඔබට අපේ වැඩසටහන රස විඳින ඔබට මේ විදිහට අපි අඩුපාඩු හදාගත්ත අවස්ථාවයි මත නැත්නම් අපි යන පාර අපි කරන වැඩසටහන් වල තේමාව වෙනස් කරපු අවස්ථා අනන්තයි. ඔව්. ඒ නිසා අසනන්ගේ අදහස් ලබාගෙන අපි ස්වයංගෙදනයක් ලබන්නේ නැහැ. අපි ඒ තුලින් වැඩසටහනට ගත හැකි දේවල් මොනවාද කියන එක සාකච්ඡා කරලා තීරණය කරනවා. අපි තුදන හැම විටම මේ පිටබද සාකච්ඡා කරනවා. අපිට ලැබෙන අදහස් පිළිබඳව සාකච්ඡා කරනවා. වැදගත්ම දේ තමයි ඔබ අප සමග සිටින්න. අසනන් අප සමග සිටින බව අපට දැනීම. අපට යන යන තැනදී ඔබ දක්වන අදහස් වලින් අපට දැනෙනවා ඔබ අප සමග ඉන්න අතට මා පාරකට ගියත් උත්සවයකට ගියත් බෙහෙත්ශාලාවකට ගියත් සමහරට අපට උන්දකට අසහස් හරිම විශිෂ්ටයි. ඒ අදහස් තුළින් අපට තව බොහෝ දුරක් යා හැකි බව හැඟෙනවා. ඇත්තම ඔබ දක්වන අදහස් ඇත්තම ඒක තමයි මේ වැඩසටහන ඉදිරි ගමනකේම මොකද අපි සමහර විට අපිට මගහැරලා තියෙන අදහස්. නමුත් ඔබ දකින්න ඒවා මේවා අවශ්‍යයි කියලා ඒවා අපිට පෙන්වලා දෙනවා. ඒ තුනින් අපි මේ වැඩසටහන ඔබට ඉදිරිපත් කරනවා. වැඩසටහනට ප්‍රතිචාර හොඳයි. ප්‍රතිචාර හොඳයි කියන්නේ ඔබගේ අදහස් තමයි ක්‍රියාත්මක කරන්නේ. ඒක තමයි මේ වැඩසටහනේ මම දකින තවත් විශේ෷ පැත්තක් ජය. ඒ වගේම ජගත් මම කැමති මේ කතාව සහ අවසන් කරනවා නම් ඊයේ අද වගේම හෙටට අපේ ශක්තිය ධෛර්යය වන්නේ මේ වැඩසටහන් රස විඳින අසන ඔබමයි. ඒකම වැදගත්ම කාරණේ තමයි මෙතරම් දුරක් වැඩසටහන් 50ක් දක්වා දුරක් අපට එන්නට ලැබෙන්නේ නැහැ. ඔබ අප සමග නොසිටියා නම් තේද කිව්ව වගේ උදේ කිව්ව වගේ අපේ අසන්නන් තමයි අපේ ශක්තිය. ඔවුන් අප සමග සිටින තාක්කල් අපට පුළුවන් බොහෝ දේ කරන්නට. අපි තුන්දෙනා ගත්තාම මේ වැඩසටහන සකස් කරන්නට අපි තුන්දෙනාම මහන්සිය ගැන අපට අපි අමුතුවෙන් කතා කරන්න දෙන්නේ නැහැ. ඒ ඔබට තේරුම් ගන්නට පුළුවන්. මේ ශක්තිය අපට ලැබෙන්නේ ඔබ නිසායි. ඒ නිසා ඔබ සමග සිටින තාක්කල් අපට ඔබට ගැලපෙන කරුණු දෙකක් ඉදිරිපත් කරනවා. නමුත් අපිට මේ ස්ථානය මේ අවස්ථාව බාධාවකින් තොරව කටයුතු කරගෙන යන්නට සිංහල ප්‍රජා සේවා ගුණතිලයේ සිංහල සංගමය තුළින් අපිට ලැබෙන ඒ පිටුවහලත් අපි අගය කළ යුතුයි. මොකද ඔබට ඒ වැඩසටහන අපිට රිසිසේ ඔබට රිසිසේ ඉදිරිපත් කරන්නට අපිට කිසිම බාධාවකින් තොරව වැඩසටහන ඉදිරිපත් කරන්නට ඒ අවස්ථාව සලසන්න තිබෙනවා. විශේෂ කාරණයක් මේ අවස්ථාව ලබා දුන්න විල්ෆ්‍රඩ් සිරිවර්ධන සහෝදරයාවත් අපි මොහොතේ මතක් කරන්නට කැමතියි. ඔහු තමයි මේ යෝජනාව අපිට කළේ. ඔහු තමයි අපට මේ අවස්ථාව ලබා දුන්නේ. ඔහුට ඒ පිළිබඳව අපි ස්තුතිය හිමි වෙනවා. The following program is in Sinhalese. මෙම වැඩසටහන ගුවන් ගතවන්නේ සිංහලෙන්. අදහස් එවන්නට පුළුවන් වෙනදා වගේම කෙටි පණිවිඩයක් හැටියට 04:33, 438, 535 ඔබේ අදහස කෙටි පණිවිඩයක් ලෙස අපට එවන්න.
Facebook පිටුව facebook.com/shanidaa saadaya facebook.com/shanidaa saadaya අප පිළිබඳ පණිවිඩය ඔබේ හිතවතුන් අතර බෙදා ගන්නට පමණක් නොවේ. ශනිදා සාදයේ පසුගිය වැඩසටහන් වලට නැවත ඇහුම්කන් දෙනරත් ඔබට පුළුවන් අපේ ෆේස්බුක් සඳහා ආධාර පිණිස රොන් සොයා සංගීත ප්‍රසංගය, ලතා සහ ධර්මදාස වල්පොල යුවළගේ කණ්ඨපුත් චමින්ද වල්පොල සහ ඔහුගේ බිරිඳ වන ඉන්දියානු ජාතික ප්‍රීතිෂා වල්පොල සමගින් සැප්තැම්බර් මාස 3 සෙනසුරාදා සවස 6ට කාලය තුළ සෑම ඉරිදාවකම පස්වරු 5:00 දක්වා ධර්ම දේශනා පැවැත්වේ. පින්කම් සඳහා පැමිණ සහභාගී වන ලෙස කරන ආරාධනයයි වැඩි විස්තර සඳහා විහාරස්ථානයේ 93:48-6:30 දක්වා 71 මොන්බල් ක්‍රෝට් මවුන්ට් ඒවිලින් සදහම් වැඩසටහන වෙරබී අගෝස්තු 21 ඉරිදා සවස 5:00 දක්වා. මගේ පෙනුම හොඳයි, කල දවස හොඳයි, මට ගෙදරින් කරද. අභිමන්ත්‍රණ මහතා පවසයි 2015 වසරේ මුල් මාස 6 තුළ රාජ්‍ය ආදායමේ වැඩිවීම 13%ක් පැවති බවත් එය මෙම වර්ෂයේ මුල් මාස 6 තුළ වැඩිවීමට හේතු වී ඇත්තේ සුරාබදු, රේගුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවල බදු ආදායම නිසියාකාරයෙන් ලබා ගැනීම බවත් අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී. මේ වසරේ මුල් මාස 6 රාජ්‍ය ආදායම වැඩි වී ඇත්තේ වැට්පද්ද 11%ක පවතිද්දී බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.